සුබ දවසක් මගේ ආදරණීය නංගි මල්ලි. අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ ලස්සන කතන්දරයක්. ඒ කතන්දරේ තමයි යාළුව හතර දෙනයි කොටියයි. ඔන්න එක්තරා පැත්තක යාළුව හතර දෙනෙක් හිටියා. මේ යාළුව හතර දෙනා ගිහින් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන ආයි ගමනට බලා එන්න පිටත් වුණා. මේ හතර දෙනා ඉගෙන ගත්ත හරි අපූරු දේවල්. එක එක්කෙනා වෙන වෙන ශාස්ත්‍රයන් ඉගෙන ගත්තා. ඒත් හතරවෙනි යාළුවට ශාස්ත්‍ර ඉගෙන ගන්න ඒ තරම් පහසු වුණේ නැහැ. මේ හතර දෙනා ආපසු ගමට එනකොට කොටියෙක්ගේ ඇට සැකිල්ලක් දැක්කා. හතරවෙනි යාළුවා මේ ඇට සැකිල්ල දැකලා බය වුණා. ඉතින් අනිත් යාළුවෝ තුන්දෙනා කතා වුණා අපි මේ කොටියාගේ ඇට සැකිල්ලට පණ දෙමු කියලා. ඉතින් මේ යාළුවෝ තුන්දෙනා කතා වුණා මේ ඇට සැකිල්ලට පණ දෙන්න පුළුවන්ද කියලා. ඔතන හිටපු වැඩිමල් යාළුවෝ කිව්වා ඇට සැකිල්ල එකතු කළොත් මට මේ කොටියට පණ දෙන්න පුළුවන් කියලා. මේ කතාව අහගෙන හිටපු අර ශාස්ත්‍රය ඉගෙන ගන්න ටිකක් අමාරු වෙච්ච යාළුවා කිව්වා අනේ යාළුවනේ මේ කොටියට පණ දෙන්න නම් එපා. ඔයාලා පණ දුන්නොත් අපි ඔක්කොම විනාශ වෙයි. මේ කතාව තේරුම් නොගත් අර බුද්ධිමත් යාළුවෝ තුන්දෙනා නෑ අපි මෙයාට පණ දෙමු කියලා පණ දෙන්න පටන් ගත්තා. මේකේ විනාශය තේරුම් ගත් අර හතරවෙනි යාළුවෝ දුවල දුවල ගිහින් ගහකට නැගගත්තා. ගහේ නැගලා වාඩි වෙලා යාළුවෝ කරන දේ දිහා මෙයා බයෙන් බලාගෙන හිටියා. ඉතින් මේ වීඩියෝ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න දැන්ම අපිව subscribe කරන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔන්න දැන් යාළුවෝ තුන්දෙනා කොටියට පණ දෙන්න සූදානම් වෙනවා. ඇට සැකිලි එකින් එක ගෙනල්ලා කොටියගේ ඇගේ හැරයට මෙයාලා හයි කරන්න පටන් ගත්තා. දැන් ටික ටික කොටියගේ ඇගේ හැඩය සම්පූර්ණ වෙන්න පටන් ගත්තා. කොටිය හිමි හිමීට වලිග වනන්න පටන් ගත්තා. යාළුවෝ තුන්දෙනා මහත් ඕනකමින් මේ දිහා බලාගෙන හිටියා. බඩගින්නේ හාමතේ මියදිලා හිටපු කොටිය ඇහැක් කරලා බලන්න පටන් ගත්තා. මේ පණ දීපු යාළුව තුන්දෙනාට තේරුණා කොටිය එනකොට නම් හරි නෑ කියලා. ඉතින් මේ තුන්දෙනා දුවන්න පටන් ගත්තා. එකෙන් වේගෙන් දුවන්න පටන් ගත්තා. දැන් කොටිය මේ යාළුව තුන්දෙනා පස්සෙන් දුවගෙන එන්නේ බඩගින හින්දා මේ යාළුව තුන්දෙනාව මරාගෙන කන්න. යාළුවෝ තුන්දෙනා පණ බේරගන්න දුවගෙන යනවා. ඒත් කවුරුත් මේ තුන්දෙනාව බේරගන්න නම් ඉදිරිපත් උනේ නැහැ. බඩගින්නෙන් හිටපු මේ කොටියා යාළුවෝ තුන්දෙනාගේ ඇඟට පැනලා එක පාරම මේ තුන්දෙනාව කුදුරු කරගත්තා. බඩගින්නෙන් හිටපු මේ කොටියා යාළුවෝ තුන්දෙනාවත් කාලා සතුටින් බඩගිනි නැතුව කැලේට යන්න පටන් ගත්තා. ගහ උඩ ඉඳලා පණ බේරගත්ත හතරවෙනි යාළුවා බුද්ධිමත් බවට වඩා ප්‍රායෝගිකව හිතන එක නුවණට හුරුයි කියලා හිත හිතා ගහ උඩටම වෙලා හිටියා. ඉතින් පස්සේ මේ හතරවෙනි යාළුවා ගම රට බලා පිටත් වුණා.
ඉතින් අද කතාව නම් ඉවරයි. මේ වගේ තවත් කතා අහන්න දැන්ම අපිව subscribe කරන්න.